ආයුබෝවන් පුංචි දුවේ පුතේ අද අපි ටිකක් වෙනස් කතාවක් තමයි කියන්න යන්නේ අහලා බලලා හොඳයිද කියලා අපිට කියන්නකෝ එහෙනම් අද කතාවේ නම තමයි ඔටුවා සහ සීබ්‍රා ඔන්න ගොඩක් කාලයකට ඉස්සර ඇත කැලෑවක යාළුවෝ දෙන්නෙක් හිටියා ඒ තමයි සීබ්‍රා කෙනෙකුයි ඔටුවෙකුයි පුතාලා සත්වත් ගියාම සීබ්‍රාව දැකලා තියෙනව නේද සීබ්‍රා ඇත්තටම දැක්කම ලස්සනයි ඒ නිසා මේ සීබ්‍රා තමන්ගේ ලස්සන ගැන හිතලා ටිකක් ආඩම්බරෙන් තමයි හිටියේ එයා කොච්චර ආඩම්බරද කියනවා නම් එයා හිතුවා එයාගේ යාළුවා ඔටුවා ඔටුවක් හැතයි කියලා දවසක් ඔටුවා සීබ්‍රා ළඟට ඇවිල්ලා මෙහෙම ඇහුවා යාළුවේ අපි පොඩ්ඩක් මඩේ සෙල්ලම් කරන්න යමුද එතකොට අර තමන්ගේ පෙනුම ගැන උජාරුවෙන් හිටපු සීබ්‍රා එයාගේ ඇඟේ මඩ ගෑවේ කියලා බයට සෙල්ලම් කරන්න යන්න කැමති වුණේ නැහැ ඒ විදිහට කීප දවසක්ම සෙල්ලම් කරන්න කතා කළාට සීබ්‍රා ආවේ නැහැ ආවේ නැහැ විතරක් නෙමෙයි සීබ්‍රා හිතුවා ඔටුව වගේ කැත කෙනෙක් එක්ක ඉන්න එක එයාට හරි නෑ කියලා. ඒ නිසා සීබ්‍රා දිගට මොටුවව මගහැරියා. ඔය විදිහට කාලය ගත වුණා. කොහොම ඉන්නකොට එයාලා ජීවත් වුණු කැලෑවට ලොකු නියගයක් ආවා. ගස්වැල් කොහොම මැලවිලා ගියා. කොච්චර ලොකු නියගයක්ද කියනවනම් එයාලට බොන්නවත් වතුර ඉතුරුනේ නෑ. කැලෑවම කාන්තාරයක් බවට පත් වුණා. දැන් කැලේ සත්තු ඔක්කොම වතුර හොයාගෙන යන්න පටන් ගත්තා. සීබ්‍රාටත් ඒ නියගය මහා ලොකුවට දැනුණා. හැබැයි ඔටුවා නම් හිටපු විදිහටම ශක්තිමත් ඉන්නවා. ඔටුවා හැමි ඉන්න එක සීබ්‍රාට නම් හරි පුදුමයි. පුතාලා දන්නව නේද? ඔටුවා තමයි කාන්තාරේ ඇවිදින නෞකාව කියලා. ඉතින් මේ ඔටුවා සීබ්‍රා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. යාළුවේ, ඔයා මම ඉන්නකම් බය වෙන්න එපා. මට පුළුවන් වතුර තියෙන තැන් හොයාගන්න. ඔයා එන්න මාත් එක්ක. එහෙම කියලා ඔටුවයි සීබ්‍රායි වතුර හොයාගෙන යන්න පිටත් වුණා. එයාලා ඔහොම යනකොට එයාලව වැලි කුණාටුවකට අහු වුණා. ඇස්වල වැලි වැදිලා සීබ්‍රට ඇස් ඇරගන්නවත් බැරි වුණා. සීබ්‍රට ඇවිදගන්නවත් බැරි වෙන විදිහට සීබ්‍රගේ කකුල් වැලිවල එරුණා. හැබැයි ඔටුවනන් දිගටම ඇවිදගෙන යනවා. සීබ්‍රට හරි පුදුමයි. සීබ්‍රා පුදුමයෙන් මෙහෙම ඇහුවා. කොහොමද ඔයා මෙච්චර අමාරු කුණාටුවක් මැද්දෙත් ඇවිදගෙන යන්නේ? එතකොට ඔටුවා hina වෙලා මෙහෙම කිව්වා. මගේ මේ ලොකු ඇහිපිල්ලන් හැදිලා තියෙන්නේ මේ වගේ වැලි කුණාටුවලදී මගේ ඇස්වලට වැලි නොයන්න. මගේ මේ දිග කකුල් හැදිලා තියෙන්නේ කොච්චර වැලි තිබ්බත් වැලි වල ඉරෙන්නේ නැතුව ඇවිදගෙන යන්න. ඒ කතාව ඇහුවට පස්සේ සීබ්‍රට හරීම පුදුම හිතුණා. ඊට පස්සේ ආයෙත් ඒගොල්ලෝ වතුර හොයාගෙන යන්න පිටත් වුණා. දැන් නම් සීබ්‍රට වතුර නැතුව ගොඩාක් මහන්සි. එයාට තව චුට්ටක්වත් යන්න බෑ වගේ. ඊට පස්සේ එයා ඔටුවට කතා කරලා මෙහෙම කිව්වා. අනේ යාළුවේ මට නම් තවත් යන්න බෑ. මට හොඳට මහන්සි. ඔයා නම් කිසිම මහන්සියක් නැතුව යනව නේද? ඊට පස්සේ ඔටුවා කිව්වා, යාළුවේ මගේ පිට උඩ තියෙන මොල්ලිය වතුර ගබඩා කරලා තියාගන්නවා. මේ වගේ නියඟ ආපුහම මට අමාරුවක් දැනෙන්නේ නැත්තේ ඒක නිසා තමයි. ඒ විතරක් නෙමෙයි මට පුළුවන් ඉව පාවිච්චි කරලා කාන්තාරේ තියෙන ෂේම භූමි හොයාගන්න. ඔයා මගේ පිටෝඩ නගින්නකෝ. මං ඔයාව එක්කගෙන යන්නම් කියලා ඔටුවා කිව්වා. ඒ කිව්ව දේවල් ගැන පුදුම වෙලා අහගෙන හිටපු සීබ්‍රට තමන් ලස්සන ගැන හිතලා ආඩම්බර වෙලා ඔටුවාව මගහැරපු එක ගැන හරීම දුකක් දැනුණා. පුංචි දුවේ පුතේ ලස්සන ගැන හිතලා උඩගු වෙන්න හොඳ නැහැ. මොකද ලෝකේ ජීවත් වෙන අපි එකිනෙකාට වෙනස්. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ. ඒ වගේම තමයි
අපි කිසිම වෙලාවක තවත් කෙනෙක්ව පහත් කරන්න හොඳ නැහැ. ඊට පස්සේ කතාවේ සීබ්‍රටයි උටුවටයි ෂේම භූමියක් හම්බුණා. ඒගොල්ලෝ වතුර හොයාගත්තා. ඔන්න එහෙනම් අදට කතාව එච්චරයි.